of music. මට මතකයි අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ කලාපේ මෙච්චර ජනාකීර්ණ කලාපයක් නොවුණත් ඉස්සර උද්ඝෝෂණ වලට නිතරම පිටකොටු එනවා. ඒ පිටකොටුවේ ආහම මේ ඩයස් ප්‍රදේශෙන් තමයි අපිට ප්‍රතිපහාරය දෙන්නේ. ඇවිල්ලා ප්‍රේමදාස මහත්මයාගේ හිතවත් වූ ගෝලබාලයෝ ඇවිල්ලා පොලිසිය එන්න කලින් අපේ උද්ඝෝෂණ විසුරුවා හරින්. පසු කාලේ අපේ ළඟ හිතවතෙක් වෙච්ච අපේ යුඑල් සෙනවිරත්න මහත්තයා ඒ කට්ටිය තමයි ඒ කාලේ ඒවට නායකත්වය දෙන්නේ. ඊට පස්සේ මේ කලාපයේ ලොකු වෙනසක් ඇති වුණා. මොකද අද හුඟක් දෙනෙක් කතා කරනවා මේ වෙඩි තැබීම් ගැන, පාතාල ලෝක ගැන. නමුත් මේ ලංකාවේ ඉතිහාසය අපි අරගෙන බැලුවම ඒවා අරුම් පුදුම සිද්ධි නෙවෙයි. හැම කාලෙම මේ සිද්ධි සිද්ධ වුණා. එදා නීතිය අතට අරගෙන යම් යම් පිරිස්වලට පහර දුන්නා, පැහැරගත්තා, ඝාතනය කළා. ඒ වගේම මේ නීතිය සාමයට පිටතින් සන්නද්ධ කල්ලි බිහි වුණා. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණට අයත් සන්නද්ධ කල්ලි විසින් මේ මැදකොළඹ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයේ රැස් වුණාම නේද වෙඩි තිබ්බා. වෙඩි තියලා විශාල පිරිසක් ඝාතනය කළා. තව පිරිසක් එතනම අතපය කඩාගෙන උඩ තට්ටුවෙන් පහළට වැටිලා එහෙම කෙලවර වුණා. එදා ඒවා මෙහෙව්වේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධාංශයේ නායකයෝ. ඒ වගේම මේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් පැහැරගෙන යන්න තවත් කල්ලි කණ්ඩායම් බිහි වුණා. ඕ වගේ මේ රට එහෙම ලේ විලක් මැදින් ගිහිල්ලා තියෙනවා. අවාසනාවකට තාම ඒ තත්ත්වය නිම වෙලා නැහැ. පාතාල ලෝකයක් තියෙනවා. ඒ වගේම පොලිසියේ යුක්තිය මෙහෙවුම කියලා එකක් ගියා. කිව්වේ නම් පාතාලේ නවත්තනවා කියලා. මේ පාතාල ලෝකෙට සමාවක් නැහැ කියලා ලොකු වගාඩම්බර ප්‍රකාශ පොලිස් ඇමතිගෙන්, පොලිස් ප්‍රතිගෙන් එහෙම අපිට ඇහුණා. ඇහුණට අද අපිට පේනවා ඔක්කොම ඒ පොලිස් ප්‍රතිකම ගන්න, ඇමතිකම රැක ගන්න කරපු දෙයක් මිසක් ඇත්තටම මේ කලාපේ මද්‍රව්‍ය නැවතිලත් නැහැ, පාතාල ලෝකේ නැවතිලත් නැහැ කියලා. ඉතින් මේ ප්‍රශ්න වලින් කොළඹ හැමදාම බැටකනවා. මේ කොළඹ මෙතනින් මුදා ගන්න අපි පියවරෙන් පියවර වැඩ කළා. මොකද මේ කොළඹට මතුපිට සංවර්ධනයේ හුඟක් දෙනෙක් ගෙනාවා. ගෙවල් හදලා දුන්නා, පාරවල් වල ගල් ඇල්ලුවා, ඒ වගේම ගස් හිටෙව්වා. කොළඹ එක කලාපයක ඒ වගේ කටයුතු කරගෙන ගියා. හැබැයි අපේ කසල ප්‍රශ්නේ හැමදාම අපිට තිබුණා. මට්ටක් කුලියේ කුණු කන්දක් තිබුණා, බ්ලූ මැන්ඩෝල් වල කුණු කන්දක් තිබුණා. ඊට පස්සේ ඒක කොළොන්නාව ප්‍රදේශයට, මීතොටමුල්ල ප්‍රදේශයට ගියා. ඒ කුණු කන්ද කඩා වැටිලා යට වෙලා 33 දෙනෙක් මැරුණා. ඒකට කොමිෂන් එකක් දාලා මේ කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්ලා ඇතුළු පිරිසකට අපරාධ පනත යටත් නඩු දාන්න කියලා ඒ නානායක්කාර කොමිසමින් කිව්වා. කිසිම කෙනෙකුට ඒ පිළිබඳව අඩු ගානේ පොලිස් පැමිණිල්ලක්වත් ලිව්වේ නැහැ. 33 දෙනෙක් මිය ගියාම ඒ කුණු කන්ද කඩා වැටිලා. ඒ කුණු කන්ද කඩා වැටිච්ච වෙලාවේ අද ඔය ගොඩාක් ඇවිල්ලා කතා පවත්වන අය ජාති ආගම පෙන්ලා හරි වෙන විදියකට හරි යන කවුරුවත් ඉදිරිපත් උනේ නැහැ ඒ කුණු කන්ද පාලනය කරන්න. ඊළඟට කොළඹ කුණු ටික ගෙනිය ගන්න බැරුව 2017 අප්‍රේල් මාසේ මේ ඔක්කොම කුණු වෙන්න ගත්තා. කොවිඩ් එක ගැන හැමෝම දන්නවා. හැබැයි ඒ වෙලාවේ ඩෙන්ගු වලින් 400කට අධික පිරිසක් මිය ගියා. කොළඹ මහ ඉස්පිරිතාලේ ඉඩ නැහැ. අර කොරිඩෝර් වල දාලා තිබුණේ මිනිස්සුම. ඉතින් ඒ අවස්ථාවේදී අපි මේ කොළඹ නගර සභාවේ පාලනය අතට බාර දුන්න මට සිරිසේන ජනාධිපතිතුමා අපි සති දෙකෙන් කොළඹ නගරයේ කසල ප්‍රශ්නේ විසඳුවා. කිසිම මම බය නැතුව කියනවා මේ සෝන්ඩර්ස් ප්‍රදේශ, මේ ඩයස් ප්‍රදේශ, මේ මැදකොළඹ, මේ කොළඹ නගරය නියෝජනය කරන කිසිම නාගරික මන්ත්‍රී කෙනෙක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, පළාත්සභා මන්ත්‍රී කෙනෙක් අපට සහාය දුන්නේ නැහැ. අපි ඒක බොහොම අමාරුවෙන් දුෂ්කරව විවිධ ආගමික නායකව විරුද්ධ වෙද්දී තමයි කළේ. අද කොළඹ නගරයේ කුණු වලින් විදුලිය නිපද වෙනවා. විදුලිය නිපද වෙලා කොළඹට වෙනවා. ඒක නිසා අද ප්‍රශ්නකින් තොරව කොළඹ යනවා. හැබැයි අද ඒ විදුලිය නිපද වුණාට පස්සේ එතන ගොඩ ගැහෙන අලු ගොඩ මහ කන්දක් වෙලා තියෙනවා. ඒක ගෙනihin දාන්න අපි පුත්තලමේ හැදුවා ඒ කසල රඳවණයක්, විද්‍යාත්මක කසල රඳවණයක්. ඒක 2019 ඉඳන් අවුරුදු 5කට කලින් ඒක ඒ ඉඳන් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තිබුණා. අද මේ වෙනකම් මොකුත් කළා නැහැ. පහුගිය අවුරුදු 5ේදී කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ. දැන් ලබන 17 වෙනිදා ජනාධිපතිතුමා ඔප්පු ලබා දෙනවා
මේ නාගරික දුගී ජනතාවට හදපු නිවාසවට. එක පීට කේනමෙන් යුගේ නිවාස හැදවා. රණසිංහ පේමදාස මහත්මයා පලත්පාලන ඇමති හැටියට, අගමැති හැටියට, ජනාධිපති හැටියට ජනපතරතුමට කෙටි කාලය වැඩ කරන්න තිබුණේ මේ නිවාස ව්‍යාපෘති කළා. චන්ද්‍රිකා මැතිනිය සහස්පුර වගේ ව්‍යාපෘති කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා මිහිඳු සෙන් පුරාදී දේවල් කළා. ගොටාබේ රාජපක්ෂ මහත්තයත් ඒක ඉදිරියට ගෙන ගියා. නමුත් මේ කොළඹ නගරයේ 50,000ක් විතර ඉන්න පල්පත්වාසී කියලා අඳුනගත්ත ඒ දුගී දුප්පත් ජනතාවට ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳන්න නේද? එහෙම වැඩපිළිවෙලක් තිබුණේ. එහෙම වැඩපිළිවෙලක් අපි දියත් කළා. දියත් කළා අපිට පුළුවන් වුණා ඒ ප්‍රමාණය 20,000 දක්වා අඩු කරන්න. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? විශාල පිරිසක් ඒ නිවාස ලබා දීපු අය නිවාස කාට කාට හරි පවලලා ආයි ගිහිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ ආයි මුල ඉඳන් පටන් ගන්න තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි ඒ අයට නිවසක් සමග ජීවිතයක් කියලා එදා පාසල් යන්න දරුවන්ට මද්‍රව්‍ය වලින් මුදා ගන්න විශාල වැඩපිළිවෙළක් දියත් කළා. ඇත්තටම අපිට තව අවුරුදු 3ක් තිබුණා නම් මේ කොළඹ නගරේ විශේෂයෙන්ම උතුරු කොළඹ හා මැද කොළඹ මේ පැල්පත් ඉතුරු වෙන්නේ නැහැ. හැම කෙනාටම වැදගත් නිවාසයක්, වැදගත් ජීවිතයක් ලැබෙනවා. හැබැයි අපි අවබෝධ කරගත්ත දෙයක් තියෙනවා, ගෙවල් දුන්නු පමණින් ආදායමක් නැත්තම් මේ කොළඹ නගරේ මිනිස්සුන්ට පැවැත්මක් නැහැ. ආදායමක් නැත්තම් මේ නගරේ ඉන්න බෑනේ. ඉතින් හැමදාම පේමන්ට් රස්සාව කරන්න බෑ. හැමදාම වරායෙන් බඩු පන්නගෙන වැඩ කරන්න බෑ. නේද? හැමදාම පාරේ ඇඟ විකුණන්න බෑ. මෙතනට අවශ්‍යයි උගත්කමයි, රැකියාවයි. ඒ සඳහා රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ කොළඹ නගරයට අත්‍යවශ්‍යයි ඒ දරුවන්ට. අපි උත්සාහ කළා මේ මැණින් වෙළඳපොළ. එතනින් අපි අරන් ගියා පෑලියගොඩට. මෙතන අපි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කරන්න කල්පනා කළා. දුම්රිය, බස්රිය, ටැක්සිය මේ ඔක්කොම එන කඩසාප්පු 1,000කට අධික ප්‍රමාණයක් එතන ඇති කරන්න. අලුත් රැකියා අවස්ථා ඇති කරන්න. වරාය නගරයේ විතරක් 80,000කට අලුතෙන් රස්සා දෙන්න. අද වරාය නගරේ තැඹිලි විකුණනවා, අයිස්ක්‍රීම් විකුණනවා. නමුත් අපි එදා සැලසුම් කළේ කොළඹ නගරයේ තරුණ තරුණියන්ට අධ්‍යාපනයක්, විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීලා වරාය නගරයේ ඒ අය රැකියා කරන තැනට පත් කරන්න. මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ රැකියා කරන තැනට පත් කරන්න. එහෙම වුණා නම් මේ නගරේ දාලා යන්නේ නැහැ කවුරුවත්. මේ නගරේ ඉස්සර මැද කොළඹ තමයි රටේ වැඩිම සෙනගක් හිටපු ආසනේ. නේද? മന്ത്രി දුර 3යි. മന്ത്രി දුර 3ක් තිබුණා. ජාතීන් 3ටම മന്ത്രി දුර තිබුණා. හැබැයි අද කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තත්, මේ රටේ ගත්තත් මැද කොළඹ පළවෙනි ආසන 10 ඇතුළේවත් නැහැ. අද රටේ වැඩිම ඡන්දදායකෝ ඉන්නේ හෝමගම. ඊළඟට කැස්බෑරි. ඊළඟට කඩුවෙල. ඊළඟට කඩවත. මේ විදිහට තියෙන්නේ. අද මැද කොළඹ තියෙන හුඟක් පහලයි. ඒකට හේතුව මේ නගරේ ජීවත් වෙන්න සුදුසු තැනක් බවට පත් වෙලා නැහැ. මේ නගරය එක පැත්තකින් දිව්‍ය ලෝකේ, අනිත් පැත්තේ අපාය දෙකම බලා ගන්න පුළුවන් තැනක බවට අපේ නගරය පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි මේ නගරය වෙනස් කරගන්න නම් වැඩපිළිවෙලක් ඕනේ, අදිෂ්ඨානයක් ඕනේ. ඒ පිළිබඳව කටයුතු කිරීමක් කෙරෙන්න ඕනේ. ඒකට ප්‍රධානම දේ තමයි මේ අග නගරයේ ආදායම් මාර්ග තියෙන්න ඕනේ අපේ ජනතාවට ඉදිරියට යන්න. දැන් අපි පරණ කුල ක්‍රමයක් ගැන කතා කරනවා. අපේ ගම්වල තාත්තා වඩුවා නම් පුතත් වඩුවා, තාත්තා ගොවියා නම් පුතත් ගොවියා, තාත්තා කම්මල්කරු නම් පුතත් කම්මල්කරු. ඒක තමයි අද කොළඹත් වෙලා තියෙන්නේ. තාත්තා පේමන්ට් නම් පුතා පේමන්ට් නේද? ඒ විදිහට මේ කොළඹ නගරෙත් ඒ රැකියාව අර කුල ක්‍රමයට වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ කුල ක්‍රමය ගම්වල බිඳ වැටුනේ කොහොමද? අධ්‍යාපනයේ විසින්. අධ්‍යාපනයේ විසින් අලුත් අවස්ථා ලබා දීලා තමයි ඒක බිඳ වැටුනේ. අන්නේ වෙනස, ගමේ ඇතිවෙච්ච වෙනස මේ කොළඹ නගරෙත් ඇති කරන්න තමයි එදා අපි මේ වැඩපිළිවෙල ගෙනිච්ච. අවාසනාවකට රට බේරගන්න වීරයෙක් ඕනයි කියලා, සිංහල බෞද්ධය බේරගන්න කෙනෙක් ඕනයි කියලා සහරාන්ගේ අවතාර හැමතැනම පෙන්නලා, මාධ්‍ය නාට්‍ය පෙන්නලා, කූට නාටක කරලා, පට්ටපල් බොරු කියලා මිනිසුන්ගේ හැඟීම් අවදි කරවලා අවුස්සලා නේද ගොටාබේ මහත්තයා ආවා. කළ කිසිම දෙයක් නැහැ. ගඩොලක් මේ අවුරුදු 4ට අලුතෙන් තියලා නැහැ. ඒක තමයි සිද්ධ වෙලා තියෙන දේ. ඒ වගේම එකනම් කමක් නැහැ, මිනිසුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අද කඩා වැටලා තියෙන්නේ. එදා තෙල් පෝලින් තිබුණා ඇත්ත. එදා ලයිට් තිබුණ නැහැ. ස්පිරිතාලේ බේත් තිබුණ නැහැ.
ඇත ගම්මල් නම් ගොවියට පෝර තිබුන්නේ මෙවිදි ප්‍රශ්න ගොඩක අපි හිටියේ රැකියා කඩා වැටලා රැකියා අවස්ථා නැති වෙලා තියෙනවා මේ කොළඹ නගරේ විතරක් මේ අවට විතරක් නිවාස ඒකක 5000ක් අතෑරලා දාලා තිනවා හදන්න හදලා අතෑරලා තිනවා පේනවනේ දෙමඩ කොටින් ඇතුල් වෙනකොටම වම් පැත්තේ පේනවා ගෙවල් අතෑරලා තිනවා නාරහැම් පිට හන්දිය අතෑරලා දාලා තිනවා නේද අපි පටන් ගත්තා ගෙවල් 2000ක් නොමිලේ අපට චීන ආණ්ඩුවෙන් ලබා දුන්නේ චීන ජනාධිපතිතුමා එක ගයක් මේ වෙනකොට උස්ස ගන්න බැරි වුණා නැත අද මේ දුක් විඳින ජනතාවට එකට සේවයක් ලැබෙන්න ඉඩ තිබුණා අපි මේ කොළඹ නගරයේ නිතරම කැලණිගඟ උතුරලා නාගලම් වීදිය පැත්තෙන් ආමර වීදිය පැත්තෙන් මේ සෝන්ඩර්ස් පෙදෙසේ මෙහි තිබුණ ප්‍රශ්න ඒවයින් අපි කොටසක් විසඳුවා අපි කියන්නේ 100%ක් කියලා කොටසක් විසඳුවා අමාරුම කොටස අපි විසඳුවා උමං හතරක් හැදුවා මෙතන උඩ මේ අලුත් කඩේ අපි දොරක් දාලා පොම්පාගාරයක් හැදුවා අතන නාගලම් වීදියේ උතුරු කොළඹ පොම්පාගාරයක් හැදුවා ගෙවල් 58ක් අපි ඉවත් කළා විධිමත් විදියට අද කොළඹ වතුර බහැලා යන ක්‍රමයක් හදලා තිනවා හැබැයි 100%ක් නැහැ අපි ආවා විතරයි 2019 අද මේ වෙනකන් තව ව්‍යාපෘති 17ක් තියෙනවා එකක්වත් ක්‍රියාත්මක කළා නැහැ එහෙම වුණා නම් මේ කොළඹ නගරය සම්පූර්ණයෙන්ම මීට වඩා විධිමත් වෙනවා හැමෝම බලන්නේ කොළඹ උඩින් පිරිසුදු කරන්න කුණු වතු ගන්න මැෂින් ගේන හැබැයි නගරයේ යටින් තාම තියෙන්නේ ඕලන්ද යුගයේ ඉංග්‍රීසිගේ යුගයේ හදපු කාණු පද්ධති වතුර පද්ධති මල අපවහන පද්ධති ඒ ටික නිවැරදි කරන්නේ නැතුව මේ නගරයේ යටින් ගොඩනගන්නේ නැතුව කවදාවත් උඩින් අතු ගාලා හරියන්නේ නැහැ මේක හරියට හැට පැනපු මහල්ලන්ට අර මූණට පේෂල් කරලා නේද ඒ අයගේ මේකප් කරලා ලස්සන තරුණියෝ හදලා පෙන්නන්නේ අන්න ඒ වගේ දෙයක් නමුත් මහලුකම මහලුකමමයි ඒක තමයි නගරයේ යටයි නම් ගොඩනගන වැඩපිළිවෙලක් අපි දියත් කළේ. ඊට අපිට තව අවුරුදු 3ක් තිබුණා නම් අපි ඒ කටයුතු කරනවා.